මේ ෆොටෝ එකේ ඉන්නේ ඉමිත ජයිකොඩින්. අද හැන්ද ඇවේ ෆේස්බුක් එකේ තිබුණා බෙල්ලෙ වැලදාගෙන සේදවෙන් අසා ගත්තා කියල මේ අවුරුදු තිහකටත් වඩා අඩු තරුණය. ඒක දැක්කකවන් මට හිතුනේ පට්ට මෝඩය කියලා පල පරය කියලා මොනක් කාලකන්නියෙක්ද කියලා. එම හිතපුකොවන් මටතාපහු මගේ ඇස්වලින් කඳුලු වැටෙන්න පටන්ගත්තා අවුරුදු තිහකටත් අඩු ගේ දරුවන්ගේ පරම්පරාාවවු නේද මේ එකේකා මේ යන්න කියලා. මේට ඉතා මෑත කාලකත් සිසිල දිලිශාන් කියන තරුණයා මේ ගියා. අවස්සනාව කියන්නේ මේ තරුණයන්ගෙන් වැඩිහරියක් සෞන්දර්රය විශ්වවිද්‍යාලයේ ඉගන ගත්තාය. සමහර වෙලාවට නාට්‍ය කලාව සාහිත්‍යය සංවාද සෞන්දර්ය නිශාන් වෙන්න ඇති උඹලට හිතන්න හිතක්තියෙන් නැඇති. හිතන්න හිතක් තියෙනෙවුන්ට තමයි මේ වෙලාවේ හරි අමාරු. උඹල මෙ මරුණහම සතියත් දෙකත් ගැනකං එබ එක YouTubeු කාරයෝ පේෂ් කාරයෝ උඹලගේ පිටිපස්සේ ගෑනියක් කෙල්ලයි කෙල්ෙ කෙල්ලයි. කෙල්ලෙ අවුලක් කෙල්ලයි නැත්තම් බරතාවක් හදයි ගොසිප එකක් හදයි ඒක විකුණගෙන කයි. ඒක කරන්නතු උඹලගේ වයිසඉන්න තරුණයෝ තමයි. බට මෙහම වෙන්නේ ඇයි යකෝ. අවුරුදු පනස් අටක් වෙලා මන්තාම ෆයිට් කරනවා. ඒ ජීවත්වෙන්ට නිවෙයි. මැරණබාමන්දදන්නවා. කොරන කාේ මැරෙන්න්න පුළුවන්. හැබැයි මිනිසුන්ට හයියක් වෙන්ඩ ඕනි. අපි දේවල් කතා කරන්නේ ලියන්නේ තාමත් මේ ඇහැරල ඉන්න රෑ මැදදිින් බලගේ මරණ ගැන හිතහිතා අපි වෙනුවෙන් නිවෙයි. මැරණයෝ මැරල ගියදින්. හැබැයි ජීවිතේ තියෙන්ඩෝනී අනාගතයඋන්ට. මිනිස්සු වැඩ කරන්න ඕන අනාගතයේ ජීවත්ත නවගෙනී. මේ වෙලා උඹලවෙනුවෙන් කතා කරන්න ඕන වම්මු ටික එබබිය එකේ සංවාද කර කර බම්බුගහනවා. උන් ඔම්බලගේ මානසික සෞඛ්‍ය ගැන සත්ත් පහක වගක්නේ. මේ වෙලාවි සෞදර විශීද්‍යාලය වන්ටි කෝ. ආචාරුවටටි කෝ උඹලගේ මානසික සෞඛකී ගන කෞද හිතන්නේ. අධ්‍යාපනමතිය හිතනවාද. ජාතික තරුණසා සභහද හිතනවාද චි්‍රපර සංස්ථාව හිතනවද සංස්කෘති මත්‍යාන්ස හිතනවද. මේරට පාලකෝ හිතනවද. මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය බරපතුනදල් වැටලතින වෙලා වේ. ලගේ මුන්තමයි හයියක්ක් වෙන්ඩුවනි බල මෝඩේවාගේ බෙල්ලිවැල්දාගෙන මැරුණ හම ඒක අදර්ශකරජන වැලට සමහරවුම් බෙල්වැලදා ගණඩයයි මේ කරි බයානක තත්වයක්. මමත් අපිත් උඹලත් හොඳරම දන්නවා මේ වෙලා වේ මානසික සෞ්‍යය හොඳටම පිරිිහිලා තියන්න කියලා. ඉස්සරනන් රෑවෙනක මිනිස්සු කයග ගහහිදලා ගෙල්වලට ගිහින්දානවා ගියාම කොල්ල එකක් දෙෙනවා හැබැයි පහුගගේ කාලෙ හැමෝම තනි තනිව හිතන්ට පටන් ගත්තා තන්ගේ ඉන්න එක ජීවිතේ කියන්නට ගත්. හිටට මන්න නෑ යාලුවක් හෑවද ියෝධ කියෙන බලපං. ගේ මානසික සෞක්‍යය බලපං ඌත් එක්ක වනරි යාය කරගන්න බලපං. මේක භයානක තත්වයක් ඒනිසා කරුණා කරලා මේ වෙලා වේ උඹල කාටවත් මානව නවාතැ පොලක් නැතිහින්ද. ප්‍රශ්න කියන්නට සනක් නැති හින්ද මොක ප්‍රශ්නක කියන්න මත්‍රී හම්මේන්ටඇන්. ප්‍ර්නය කියන්න පන්සලට යන්ද. ප්‍රශ්නක කියන්න පල්ලියට යන්ටද. ප්‍රශ්න කියන්න අඩු ගාන ෂයා කරගන්නට මමාන ොතු පලක්ති නොද. පත්තරමුල්ල ප්‍රධහනකාර යාල්ට ල්ල කියන්ද ජාතික තරුණුශය සබහටල්ල මතන් ගන්නද කවරුවත්තු බල ගැන හිතලනේ. කවරුත් මේ වෙලබලගේ මාන්ස ස ෞක් කියක හිතන්නන්නේ. ඒ නිසා මෝඩයෝ වගේ මැරෙන් නැතුව ජීවත් යල්ලා හිය වෙල්ලා මෝඩකන් කරන්නේ නැතුවේ වෙලාේ හයි අතරුණනයෝටිකක් නැතුනොත්තේ මතතියා ගනිල්ලා මේ කාලකන්න රට තවත් කාලකන්න වෙලා විනාස්ශේලයනවා. උඹලග ජීවිත ගැන මේරටේ පාලකයන්ට කවදාවත් වටනාකමක් තිබෙන. ඇත්ේඒේ තොගයක් මරලාල දම්ම අසු අටේ තොගයක් මරලා දැම්ම තිස්වරුද යුද්ධෙන් උතුරේ දකුණේ දෙපැත්තම තොගයක් මරලා දම්ම. උඹලග ජීවිත වටින්නේ උඹලට බලග අම්මතාත්ට බලග යාළුවන්ට බල ශයාකරගත්තය උන්ට ඒ ඔක්කොමික තුනාම මේ රටට ඹලට මානසික සෞඛ කිය ප්‍රශ්නයක් තියෙනනවද නැද්දවත අපේරටේ පාලකෝ දන්නේනේ. හැබැයි තාමත් දදුක්ක සැබදග හො ද මිනිස් ටික්කින්න. ද ිවති කිය යාලුවන්ගේදේවල් බලපල්ල ෝල්ල දීලා බලපල්ලා මසේජ්ජකදෙලා බලපල්ල මැරුණුවට පස්සේ වැලෙන්ද හදන් නැතුව ජීවත්වෙන මිනිසන්ට හැයක් යල්ල. ඒනිසා මේවෙලාවේ අමාරුයි තමයි. තුං වේලෙෙන් එකවේලක් කරි කාලා ඒමත් නැත්තන් කැඳටිකක් රි බීල ක්සිජෙන්ටිකක් කොහ හරි හොයාගෙන ීවත්ව යල්ල හියවෙයල්ල. මේරට අනාගතය උඹලගේ. අපි මැරලයයි උඹල ජීවත්ව යල්